වසර 70කට එහා ගිය පො ඉතිහාසයක් ගැන කතා කරන රටේ තාමත් අපිට කතා කරන්න ඉතුරුලා තියෙන එකම දේ දුප්පත්කම නම් අපි ඊළඟට මේ රටේ අනාගතය ගැන සීන දකින්නේ දුප්පත්කම මාකට් කරලා නම් කවදාකවත් රටේ අනාගතය ගැන අපිට සතුටු වෙන්න බෑ අද ඉපදෙන පොඩි දරුවා පවා මේ රටේ නායකයෙක් කියලා ඉවරයි ඒක එහෙම වෙනකොට තාමත් වසර 2500කට එහා ගිය පො ඉතිහාසයක් ගැන කතා කර කර වංශ කබල් ගානවා අපි හරි ප්‍රවුඩයි කියලා හැබැයි ප්‍රවුඩයි නමුත් දුප්පත් ආසියාවේ මෙහෙම අරාජිකත්වයකට පත්වෙච්ච ජනතාව දුක් විඳින රටක් ගැන මම කවදාකවත් අහලා නැහැ 1948 අපි නිදහස ලබනකොට ලෝක බැංකුවට එක රුපියලක්වත් ණය තිබ්බේ නැහැ 1949 අපි එංගලන්තේ ණයක් දෙනවා හැබැයි අද අපි බංගලාදේශිනුත් ණය ගන්නවා ඇඟලුම් කර්මාන්තයේ බංගලාදේශය අපිනෝ ඉගෙන ගන්නේ රට වටේම මුහුද තියෙද්දි ස්වභාවික සම්පත් ඇතිතරම් තියෙද්දි අපි විනාශලා ඉවරයි නිදහණයක් උඩ පුදියගත්තු ජාතියක් බඩ අපිපත් වෙලා ඉවරයි මුළු ආසියාවටම සීනි බෙදන්න පුළුවන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව මේ වෙනකොට පරණ යකඩ කැලි වලට කැපිලා යනවා රටේ ආර්ථිකයේ දැවැන්ත ශක්තියක් වෙච්ච ගින්තර තුනීලෑලි සංස්ථාව වැල්ලවත්ත රෙදිමෝල ඇඹිලි පිටිය කඩදාසි කර්මාන්ත ශාලාව බෝගහපතල කාඩගහපතල එප්පාවල පොස්පේට් නිදිය හම්බන්තොට ලුණු ලේවායි ලුණු මාගල්ල සිමෙන්ති කර්මාන්ත ශාලාව කැලණියේ ටයර් කර්මාන්ත ශාලාව මේ සියලු සම්පත් අපේ ඇස් ඉදිරිපිට මේ වෙනකොට විනාශ වෙලා ඉවරයි වෙන කිසි දෙයක් ඕනේ නැහැ මේ රට සංවර්ධනය කරන්න කොළඹ වරායේ හොඳට මෙති අපේ රට සංවර්ධනය කරන්න ලෝකයේ තියෙන කාර්යක්ෂමතා වරා අතරින් 24 වෙනි තැන තියෙන අපේ රටේ කොළඹ වරාය. ඉන්දියාව අපිට වඩා ලොකු රටක් වෙලත් ඒගොල්ලන්ට තියෙන 35 වෙනි තැන. නුවර ඉඳලා පීලි දෙකක් දාලා වතුර පෙරෙව්වත් මේ රටේ මිනිස්සුන්ට තුන් වෙල කන්න දෙන්න පුළුවන් ඔය වරාය. මේ රටේ ආණ්ඩුවයි, පෞද්ගලික ව්‍යවසායකයෝයි, රාජ්‍ය සේවකයෝයි මේ සියලු දෙනා එකට එකතු වුණොත් අපේ රට සංවර්ධනය කරන්න බැරිද? අපේ රට සංවර්ධනය කරන්න බෑ නම් ලෝකයේ තියෙන කිසිම රටක් සංවර්ධනය කරන්න බැරිව මතක තියාගන්න. වැසි ජලයේ උපයෝගී කරගෙන වගා කරන මේ රටට ඊසාන දිග නිරස දිග මෝසන් වර්ෂා ලැබෙනවා අතරමැදි කාලවල සංවාන වර්ෂා ලැබෙනවා ලෝකේ සමහර රටවල් තියෙනවා අවුරුද්දටම වයින්නේ දවස් දෙකයි සමහර රටවල් වලට වර්ෂාව ලැබෙන්නේ නැහැ තව සමහර රටවල් තියෙනවා මාස 9ක් සූර්යාලෝකේ නැති ඒගොල්ලන්ට සූර්යාලෝකේ තියෙන මාස 3යි අනිත් හැම කාලයකම හිම මිදෙන සීතල වගා කරන්න එක කන්නයි හැබැයි අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන ප්‍රභවයේ සූර්යාලෝකය වසර පුරාම ලැබෙනවා රට වගේ අට ගුණයක මහා මූදක් අපිට තියෙනවා. ඒ මහා මූදේ හොයා නොගන්නාද සම්පත් ආකරයක් තියෙනවා. නැගිනේර වෙරළ තීරයේ දකුණු වෙරළ තීරයේ ප්‍රධාන වෙරළ තීර දෙකක් අපේ රටේ පිහිටලා තියෙනවා. නැගිනේර වාරකංකාඩ දකුණු නිදහස් වෙනවා. දකුණු වාරකංකාඩ නැගිනේර නිදහස් වෙනවා. සංචාරක ශ්‍රේෂ්ඨිය අතින් දැවැන්ත පින්මක් ගන්න පුළුවන්. ඈත පෙරදිග ඉන්දියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව ප්‍රධාන මූදු මාර්ග හතරක් ආසන්නයේ තමයි අපේ රටේ පිහිටලා තියෙන්නේ. වසරකට නැව් 36000ක් අපේ රට ආසන්නයෙන් ගමන් කරනවා. ලෝකේ බාණ්ඩ ප්‍රවාහණයෙන් තුනෙන් එකක් සිද්ධ වෙන්නේ අපේ මහමූදේ. අපිට වසර 700කට පොහොර දෙන්න පුළුවන් නැපටයිට් නිදියක් තියෙනවා. උණුගන් නිදියක් තියෙනවා. සාරවත් වෙච්ච මහා පොළවක් තියෙනවා. ඒ මහා පොළවත් එක්ක හැප්පිලා වගා කරන්න පුළුවන් මහා ගොවිතනතාවක් ඉන්නවා. ලෝකේ තියෙන සුවඳම කුරුඳු තියෙන්නේ අපිට. ලෝකේ තියෙන සැරම ගම්මිරිස් තියෙන්නේ අපිට. ලෝකේ තියෙන රසම සහ ජනප්‍රියම තේ තියෙන්නේ අපිට. ලෝකේ තියෙන වැඩිම කාබන් ප්‍රතිශතයක් තියෙන මිනිරන් තියෙන්නේ අපිට. චීනයේ තියෙන මිනිරන් වල කාබන් ප්‍රතිශතය 70%කට වඩා වැඩි. අපේ අපේ රටේ තියෙන මිනිරන් වල කාබන් ප්‍රතිශතය 90%කට වඩා වැඩි. මේ වර්ග කිලෝමීටර 65000 ඇතුලේ වියලි කලාපීය වනාන්තර ටික තියෙනවා. දෙත් කලාපීය වැසි වනාන්තර ටික තියෙනවා. කැලේ සත්තු ටික ඉන්නවා. ගංගා ඇලතුල සියාලි ටික තියෙනවා. රත්නපුරේ මැණික් ටික තියෙනවා. මුල්මුඩියේ කණිත වැලි ටික තියෙනවා. මන්නාරමේ තෙල් ගෑස් ටික තියෙනවා. රටකට ඕන කරන හැම සම්පතක්ම මේ රටේ තියෙනවා. මිනි කඳු කුපුරන්නේ නැහැ. හිම කඳු කඩාගෙන වැටෙන්නේ නැහැ. භූමි කම්පා ඇති වෙන්නේ නැහැ. ඕන කරන හැම දෙයක්ම තියෙන එපා කරන කිසි දෙයක් නැති ලස්සන රටක් තමයි ලංකාව කියලා කියන්නේ. මේ රට මේ වගේ තත්ත්වයකටපත් වෙන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට තුන් වේල කන්න නැතුව මැරෙලා යන තැනට මේ රටපත් වෙන්න ඕනේ නැහැ. මේ රටේ දරුවන්ට අනාගතයක් නැති රටක් බවට මේ රටපත් වෙන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සු මේ රට දාල යන තැනට මේ රටපත් වෙන්න ඕනේ නැහැ. 1948 ඉඳලා මේ වෙනකන් තාමත් අපේ රට සංවර්ධනය කරන්න බැරි වුණේ උතුරේ ඉඳලා දකුණට යන දවසක් ගත වෙන්නේ මේ පුංචි රට තාමත් අපිට සංවර්ධනය කරගන්න බැරි වුණේ ආත්මార్థකාමී මිනිසුන්ගේ හැඟීම් නිසාමයි එදා ලීක්වියා නිව් සිංගප්පූරුව හදන්න පටන් ගද්දි ඒක නිකන් සෝනක් වගේ හිස් මුඩුබිමක් අපිට වඩා සංචාරක කර්මාන්තයේ දිවිනු වෙච්ච මාලදිව වෙන නිකන් දූපත් ටිකක් විතරයි දේශ ප්‍රේමියත් විකුණන කන මිනිස්සු ඉන්න රටක ඒ රට සංවර්ධනය කිරීම උදෙක් සීනියක් විතරමයි මොදර මතක තියාගන්න ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටක් නෙමෙයි සංවර්ධිත රටක් හැබැයි වෙමින් පවතින දුප්පත්භාවයට දාලා ඉවරයි